පසුගිය බදාදා 27වෙනිදා අපි සියලු දෙනාම බලාපොරොත්තු තබාගෙන හිටියා කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව මේ මැතිවරණ ක්‍රමය ගැසට් පත්‍රිකාවක් විදිහට නිකුත් වෙයි කියලා. නමුත් පසුගිය බදාදා දිනේදී කැබිනට් මණ්ඩලයේ මේට අනුමැතිය ලබා ගන්න හැකි වී නැහැ. ඒට හේතු පාදක වෙලා තියෙන කරුණු කාරණා පිළිබඳව අපිට යම් තොරතුරු ප්‍රමාණයක් දැනගන්න ලැබිලා තිබෙනවා. සුළු පක්ෂ වල විරුද්ධත්වයක් තියෙනවායි කියලා කියා සිටින. ඒ වගේම සුළු ජනවර්ග නියෝජනය කරන පක්ෂවල විරෝධතාවයක් තියෙනවායි කියලා ප්‍රකාශ කරනවා. නමුත් ඔවුන්ගේ විරුද්ධත්වයට හේතු වන තර්කයේ කුමක්ද කියන එක පැහැදිලිව ප්‍රකාශ කරන්නේ නැහැ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ තමයි මේකට තදබල ලෙස විරුද්ධ වෙන්නේ. ඉතින් ඒට හේතු වෙන කාරණේ කුමක්ද කියන එක තවම පැහැදිලි නැහැ. සුළු පක්ෂ ගෙන්නලා මේ පිළිබඳව සාකච්ඡා කරා. ඔවුන්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන ආකාරය මැතිවරණ ක්‍රමයේ සකස් කරා. එසේ සකස් කරලා තියෙද්දි මේ සුළු පක්ෂවලට අසාධාරණයක් වෙනවය, සුළු ජනවර්ග නියෝජනය කරන පක්ෂවලට අසාධාරණයක් සිදු වෙනවය කියන මතය සමාජගත කරන්න උත්සාහ කරා. අපි කියන්න ඕන මෙහිදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ක්‍රියා කරන ආකාරය ඉතාම පිළිකුල් සහගතයි. මොකද ඔවුන් මේ සාකච්ඡාවලට ඇවිල්ලා අපිත් එක්ක ඇති කරගන්න එකඟතාවයන් ඊට පසුව එළියට ගිහිල්ලා කැබිනට් මණ්ඩලයේදී කියනවා එහෙම එකඟතාවයක් ඇති වුණේ නැහැ කියලා. විශේෂයෙන්ම අපි කියන්න ඕන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් මේ සාකච්ඡාවලට ඔවුන්ගේ පක්ෂෙන් සහභාගී වුණේ නිසාම් කාර්යප්පර මහතා. මේ සාකච්ඡාවලදී ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරා, අදහස් ඉදිරිපත් කරා, ඒ සියල්ල සැලකිල්ලට ගත්තා. අරගෙන තමයි මේ මැතිවරණ ක්‍රමය සකස් කරේ. මේ සෑම සාකච්ඡා සභාවකට ඇවිල්ලා එකඟ වෙලා ඊට පස්සේ ඔහුගේ පක්ෂයේ නායකයා ඊළඟට කැබිනට් මණ්ඩලයේ ගිහිල්ලා විරුද්ධ වෙනවා. 62 ලක්ෂයක් ජනතාව ලබා දීපු ජනවරම මේ එක පුජ්‍යලයක් නිසා හෝ එක පක්ෂයක් නිසා සම්පූර්ණයෙන්ම අතහරින්න පුළුවන් කමක් නැහැ. අනිත් පක්ෂවලටත් මේ ප්‍රශ්නේ තියෙන්න ඕනේ. එහෙනම් අපිට පේනවා අද මේ මුස්ලිම් කොංග්‍රසයේ ඉෂ්ට කරමින් තියෙන්නේ වෙන කාගේ හරි කොන්ත්‍රාත්තුවක්. එක්කෝ ඔවුන් වෙන කාගේ හරි ඌමනාවක් මත මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් මේ ජනවරමට පිටුපාලා මේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම බිඳ දාන්න කටයුතු කරමින් තියෙනවා. මුස්ලිම් කොංග්‍රසයට අපි අභියෝග කරනවා කරුණා කරලා මේ මැතිවරණ ක්‍රමයෙන් සුළු ජනවර්ගවලට අසාධාරණයක් සිදු වෙනවායි කියලා ඔවුන් කියනවා නම් ඒ ප්‍රශ්නේ ඔවුන් ඉදිරිපත් කරන්න ඕන මේ මැතිවරණ ක්‍රමය සකස් කිරීම සඳහා කටයුතු කරපු පරේෂකින්. 19 ව්‍යවස්ථා සංශෝධනයේ මේ සියලු පක්ෂ දක්වපු උනන්දුව උද්‍යෝගය කැපවීම 20 ව්‍යවස්ථා සංශෝධනයට නෑ. අපි පැහැදිලිවම කියන්න ඕන මේ මොහොතේ රටේ ජාතික අවශ්‍යතාවය මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම මිසක් පාර්ලිමේන්තුව විසුරුවා ගැනීම නෙවෙයි. කවුරු හරි මේ මොහොතේ විශ්වාස භංගයක් ගෙනල්ලා පාර්ලිමේන්තුව විසුරුවා හරින තැනට හෝ පාර්ලිමේන්තුව ඇතුලේ අවුල්සහගත තත්ත්වයක් නිර්මාණය කරන තැනකට කටයුතු කරනවා නම් ඒ උත්සාහය තුල තියෙන්නේ 20 ව්‍යවස්ථා සංශෝධනය කඩාකප්පල් කිරීම වෙන කිසිවක් නෙවෙයි. අපි අභියෝග කරනවා මුස්ලිම් කොංග්‍රසයට කරුණා කරලා පෙන්වන්න මේකෙන් සුළු ජනවර්ගවලට අසාධාරණයක් වෙනවායි කියලා ඔවුන්ගේ තර්කයට අපි පිළිතුරු දෙන්න සූදානම්. මේ කිසිදු ආකාරයට සුළු පක්ෂවලට අසාධාරණයක් සිදු වෙන්නේ නැහැ කියන එක අපි පැහැදිලිව කියා හිටනවා.